සංවිධාන සභාපතිව හැටිට මමත් ලේකම් ලක්ෂමනිිපුනාරච්චි සහෝදරත් ඒ වගේම බාන්ධාගාරික අධිකාරි ජානක අධිකාරි සහෝදර සහභාගි වෙන්නේ. විදේශගත වෙල ඉන්න සීලාංකිකයින් ගැටලු. ඔවුන් මුණ දෙන ප්‍රශ්න ඒවට රජය මැදිහත් කරවීම.සාහ රජයේ මැදිහත් නෝන අවස්ථාවල් වල දගෝෂණ පරමුණක් හැටියට විදේශකත ශ්‍රීලාංකිකින්ගේ ප්‍රශ්න වෙනුවෙන් හඬනගන්න ඔවන සංවිධානය කරන්න තමයි අපි මූලික වශයෙන් සංවිධානය කටයුතු කරන්නේ ලංකාවෙන් විදේශකත වෙල ඉන්න ශ්‍රීලාංකිකයින්ගේ උදව් ඇතුව අපි දැනටමත් මැද පෙරදිග සායුරෝපය රටවල් හිපයකත් අපේ මේ සංවිධානය මූලික කමිටු සකස් කරමින් තියනවා එසාම රටවල් වල ඉන්න ශ්‍රී ංකිකයිෙන් සමඟ යම් සම්බන්ධී කරනයක් සහිතව ශ්‍රී ලංකාවේ රජයට විදේශකත ශ්‍රී ංකිකින්ගේ ප්‍රශ්න යොමු කරන මැදිහත්වන සංවිධානයක් හැටියට තමයි අපි මුලික වශයෙන්ම කටයුතු කරන්න දැන් අද අපිට කතා කරන්න තියන ප්‍රධන ගැටලු හැට තියෙනවා විදේශකත ලක්ෂ දහාටක් පමණ අපේ රටට වැඩිම දේශ නිමේ ප්‍රමාණයක් සපයාදන ඔවුන්ගේ ගැටලු පිළිබඳව රජය විවිධ බොරු අසත්‍ය ප්‍රචාරයන් කරමින් ඒත් මුනිවත රකින් තත්ත්වයක් තියනවා. අන්නේ මතුව තින ගැටලු කනාව ගෙන තමයි අපිට මුලි වවසයම කතා කරන්න තියෙන්. ඒකදී ඊයේ මාධ්‍ය වල පලවෙච්ච ප්‍රධාන ප්‍රවෘතිය තමයි දිනමින පුවත් පතේ මේක තියෙන්නේ රි වසරේ විදේශකත සොමිකයින්ගෙන් කෝට එක්ලක්ෂ තිස්්දාහක විදේශ බිනිමේ කියල. ඩිලාන් පෙරේර මේ විශේභාර අමාත්‍යවරයා මාජසාකච්ඡාවක්තියල කියනවා ඉදිරි අවුදෙදිී කෝටි එක්ෂ තිස්දාාහක විදේශ ආදායමක් ලංකාවට ගෙන්න්නන්න විදේශක සමිකයන්ගෙන් බලාපොරත්තුය නොක. එතුම කියන කාරණා ජීපයක් ඇත්ත එකක් තමයි බිලියන හය දෙසම තුනක් දස් දහතුන අවුද්දේ ලක්ෂ හටක් වන දේශකත සමිකයගෙන් ලංකාවට ලබිල තිෙනු. මේ මාධ්‍ය හම විුද එතුම කියනවා වැදගත් දෙයක් වාර්ෂිකව විදේශකත ස්ොමිකයක්ගේ ආදායම රුපියල් දෙලක්ෂ අසූදාහයිකල මේ මාධ්‍ය හමර සාග විච්ච මාධ්‍යව දිනු තින්නන මේ පත්තරය ඒේ පල වෙලා තියෙනු. තර වාර්ික රුපියල් දෙලක්ෂ අසූදාහනම් මාධ්‍ය විදේශකතවෙච්ච සොමිකයක්ගේ ආදායම මාකර ැෙන තුන්ද තුන් ස තිස්තුන. ප්‍රශ්යක් එඇකොට තියෙනවා ලංකාවිදි නයවෙලා. පොලියට සල්ලි අරගෙන. පිටරටවල් යන තමන්ගේ දරු පවුල් අතරම මෙේ දාලා. දරුවන්ට තාත්තා නැති තත්වයක් හැනම් අම් නති තත්වයක් ඇති වෙලා. අවුරුදු හතරකට පහකට විදේශකට යන ලාංකිකේක්ගේ විදේශකත රැකියාවක් කල්ලා ලැබෙන මාසික වැටුප විසිතුන්දා ස්තුන්සිය තිස්තුන නම්. ලංකාවේම න ංයාලේකද පාත්තුමේතු කියනවා ජීනවීද මනුව ලංකාවේ හර දෙනෙකි පවුලකට ජීවය න තියෙන්නේ. අවු මාසයෙන් රුපියල් පනස්දස් හත්්‍ය අනූදයක් අවශ්‍යයික. ලංකාවිද ගනන් හදනකොට හර දෙනකි පවුලකට ජීවත්තයෙන්න්න මාසකට රුපාල් පනස් දා හත්්‍ය අනු දෙක අවශ්‍ය නම්. විදේශකත වන්න ශ්‍රමිකයගේ පවුලක. ඒත් ආත්ථහරි අම්මහරි පිරිමයා කාන්තාව තමයි මුළ පවලෙම ආයම උපයන්. අපේ දැන් විදේ රැකයා පිළිබඳ ඇැමතිතුමා පිළිගන්නවා විදේශකත වන ස්ොමිකයක්ගේ මාසික ආදායම විසි තුන්දාස් තුන්සිය තිස්තුනයිකර තවට කොහොමද විදේශ කත වන සොමිකයගේ පවුලක් ලංකායි ජීවත්තෙන් මෙතන තියන ප්‍රශ්නය තමයි අපි අනාවර්ණය කරම මෙන්නමි රණාව සාමාන්‍යෙන් මාසිකව රුපියල් හැත්තදාහක් විදේශකත සස්ොමිකයකුට ගෙවන පදනමක් තියෙනවනම් අපේ ආණ්ඩුේ අවශ්‍යතාවය තමයි මේක දෙකට බෙදලා විදේශ රටවල් ෝොල්ට සුමිකෝ දෙනෙක් කවනක මේකතමයි තිෙන් තර්ජනී ද විදේකතවච සුමිකු ැන් ඒ රටවල්ලින් ගෙවනක් මැද ප්‍රදිිහරි කොරියාවවිදිහරි රුපියල් හැත්තදාහක සාමාන්‍ය වැටුපක් ඒක දෙකට බෙදලා ලංකාව ආන්්ඩුව සසාච්ා කරමිගින් නො මේ වෙනකුට විදේශ රටවල්ල එක්ක තානාප කාරයාල් හරහා තානාප සේවාවන් හර ඒ රටවල් වලට එක වැටුපට දෙන්නෙක් යවන්න එකදා වැටුපද එකට වෙෙදන්න කියලා. දැමේ ඇමත්තුමා මාසිකව ආදායම විසිතුන්දාට බස්සලමේ කියන්නේ අන්න ඒක. හොදා ආ්ඩුවට ඕනහමතියෙන්නේ තමන්ගේ කාලය තුළ මෙන්න මෙච්චර ප්‍රමාණයක් රටපැටවුව කියලා ලංකාවෙන් වැඩිම සොමිකව ප්‍රමාණයක් රටයවන එක මිසක ඒඇගේ ජීවයද තත්වය මහි ලංකායි පවුල ීවත්තන්නේ ොමද ුන්ගේ ආදායම සහතිිකන ගත් නෙ මේකත මේ බරපතරම් ප්‍රශ්නි අපි දන්න වෙන මැද පැරදික විශේෂෙන් කටාර්වල කුවේට්වල බොහෝ රටවල්වල සෞදිිවල ඒ රටවල්වල විනත් රටවල් ඔලින් ආපු උසමිකයින්ද දවදදාහර ක ත් පිළිපීනෙන් ආපුු සමිකයිද පිලිපීනෙ රජය අවම වැටුපක් සහති කරන ඒ ඔවුට ගවන අවුම වැටප ගවන්නන්නේ නැත්තං හන්ගේ ට සමිකෝ රට එවන්න නෑ. එකතමයි ඒට ඒරටවල්ලෝ ස්්‍රමිකේන්ට ඔුන්ගේ රජයන් දීලතියන සාතික. ආරක්ෂාව. පිලිපීන රජය කොන්දේසියක් පණවන සෞදිවල්ට කටර්වල්ට ක්ට්වල්ද අපේ අවම වැැටුප මෙෙන්න්න මෙච්චරයි. ඊට අඩුවෙන් අපේ සොමිකෝ ලංකා ඒරටවලට ඒවන්න නෑ කියලා. ලංකාව රජයකොතිගැන්න. ඔබගේවන පලිය දෙකට බෙදන්න දෙකට බෙදලා අපට දෙන්නෙක් ැවන්න අවස්ථාවදී. ඒකතම ඒකතායි මේ ලෑසිව. එද අපි ඉතාම් බරපතර විදියට වෙන මේ විදේශගත ස්මිකයින්ගේ වැටුප් කප්පාදුවට සීලංකාවේ ආණ්ඩුව උත්සාහ දැරීම ඒ වෙනුවෙන් කටයුතු කරන්න බෙල මෙෙන මේ තත්ත්ය අපි හෙලාදකිනවා මේකට විරුද්ධව අපි සංවිධානයක් හැටියට එතර අපි සංවිධානය ගත හැකි සියලුම ක්‍රියයා මාරගන්නවා. මේ නිිලාන් පෙරා ඇතිවරයා මේ කියන්නේ කතාාව. ඕගේ ලබනවද්ද ඉලක්කය තමයි දැනට විදේශකත ශ්‍රීලාංකිිකන්ට ගෙවන විශේෂෙන් මැද ප්‍රදිග. රටවල්ලල ගෙවන වැටුපේ සාමාන්‍යගේ දෙකට බෙදලා එක වැට්ටුපට ස්්‍රමිකයෝ දෙන්නේෙ රටයවන්න සැලසුම් කරනය එක. මේමනට නැ ි සසාචා කරමින් තිීන ප අපිදන්න. ඉද අපි රජයට කියෙන හමේ තත්ත්වය නවත් අන්නුවන්. රජයේ ඒවෙනුවට විදේශකත කරන ශ්‍රීලාංකිිකයකුගේ. ශේෂෙන් මැද පරදිග අවුම වැටුප සහදි කරන්නවා. ද අපි යෝජනාවක් කරනවා ඉදිරි අයවයේදි. අපි අයේ අද දේක ලා කකිකගගේ ට පිලිබ වඳ යෝජනා ලාාවක් අපේ සංවිධා හෙටිය අපි රජයට බාධීන පරත්තුව නවා. එක පලවනිද යක්තමයි ලාංකික ස්්‍රමිකයකුට අදාලව විශේෂෙන් මැද පෙරදිගදි. ගෙවන අවම වැටුපිළිබඳ සහතිකවීමක් හදන්න ඕන. ඒ සද වැට පිල්ල හදන්නවා. ද ර න දැනටක් කියන වැට පදක දලා එකක් වැටු පට සමිකෝ දෙදෙනෙ වන්න හදන ඉතාමන් නින්දිට උත්සාහයක් මේතියි. ඒක පළවෙනෙන් අපි අවධාරණය කරන්න ඕන ඒ කාරණායවිදි අපි බරපතර විදියට ගැන සැලගිලිමත් වෙන්න කියලා විශේෂයෙන්ම විදේශකට ශ්‍රීලාංකිකන්ටහ ලංකාවද ඉදිරටත් විදේශ කතවෙන්න බලාපොරොත්වය ශ්‍රමිකින්ග ඉල්ලාහිටනවා. ඊලගට තල ද රපර්‍රශනකකි ප තියන ම කොරයානු. ැයා සම්බන්ධි මේකට ඇමතිවරයා විවිධ විග්‍රහය නිරිපත් කර. අපි දැක් මාද ර ද ක් කාරයන්ේ ිලඳ විද විික්හ නිරිපත්ක් කරනු ඇත්තම තත්ත්වය තමයි ඉදිරියේදී ලංකාවට ලැබෙන කොරයානු රැකයා අවස්ථා අහිමි කිරීමේ වැඩ පිළිවෙලක කොටස් කාර බවට දැන් පත්වෙල නවා ආඩු මොද ඒකට හේතුව දැන් අපි දන්න කරයයා රැකයා විවාා ැ යිත් නිවේදන පල කල දයනවා පවත්වනා කියල සාමානයෙන් අවුරුධකට පනස්දාහක් විදර මේ භාෂා ප්‍රීන්තා විභාගෙට වාඩුවෙනවා. ඇැම ගැටලුව මතු වුණේ දෙදස් දහයෙන් පස්සේ දෙදස් එොලාඒ සයම අර්බු දෙයාවේ විශේෂෙන්ම නමදස් නමසි අනු වට දෙනෙක් සමත්වෙෙලා ඒ සමත් එච්චායගෙන් දස් පන්සිය හදලිස් එක් දෙෙනෙකුට රැකිය අවස්ථා සඳහා යාෑමැතිය නිඩකළ අහිමි කලා ආඩුව කියන්න මේ හිමිර අපින කොරියන් රජය කියල.ඒ සම්පූර් වැරදි මොකදේ විාගට රපියල් හතරිස්දාාහක් විරට මේ ලමයි විය දංකල්ල පන්තිගි හිල්ල මේ විභාගයට සූදානම් වෙනවා. සූදානගලට බලාපොරත්තුක් හදනවා මැතිවරණවලදි පාවිච්චිරගන්න විදිට පෝම් ෙදලාඒ සමහ මට අ දු සිද්ධවෙලදමයි දේප පාත්්ව ල මේ කට ලමයිව ඉදිරිපත් කරන්න. ඉටවස ඒළමයි ල පත්‍රගන්න රපාල් දා පන්සියයි. ඊළඟට වෛද්‍ය සහතික සහ හිරිපත්වන රුපියල් අටදාහක්ක යොදල. ඉවස සාරීරික පුහුණුව මේ අයට දුන්න ඒ සඳ රුපියල් විසියෙක්දහක් ඉදේශරගන යුක්තිකාරයන්සින් ගත්තා. එතකොට උපකරණ ඒසාාරරික පූුණුව සඳදායන ඒවට ගෙන උපානල රපියාල් විදිධහාකතරමය විදන් කරනු. මෙහම රුපියල් ලක්ෂක හමාරක විතර සාමාන්‍යෙන් විභාගයට සූදානගීම සඳහා. සුදුසකාන් ලබීම සඳහා මේ අය වියදං කරන. ඊට අමතරව මේ කොියයානු රැකියාව ලැබෙනවායි කියෙන ලාපොරත්තු නිසා තමන් එතක් කමින් හිටපු රැකියාවලින් ය අයින් වෙනවා. මේ දිනගානක් ඇවිල්ලා දින දාහතරක පුහුණුවට මේ ඇ හැඳවනු එතකොට දැම දෙදාස් පන්සිය හතලිසේකගේ රැකියා හිැමිවෙන්නේ විභාගෙත් ලියලා ඒකෙන් සමත්වෙලා වෛද යෝගතාසාතිකත් වටත් ඉදිරිපත් වෙලා දින දාහතරක පුහුණුවට යාට පස්සේ.ඇ ගැටල දයන දිනදාහතරේ පුහුණුවට එනකොට ඔහු මොක්ර මොනරැකියාවක් කරමින් හිටියාද. ඌ රකයාල් අයින් වෙෙලෙන්නේ. මොද එන්නේ දිනදාහතරේ පුහුණුවට යනකොට ඔහුට විශ්වාසයක් හදලා ඉවරයි ආණ්ඩුව පැත්තිෙන් බලාපොරොතු හද ිවරයි දැන් මේ පුහුණුවෙන් පසේ තමන් ඉළඟට යන්නේ රැකියාවට කියල. ප්‍රශ්න තියන එහෙම රැකියාවට යන්නීන පොදිිපදගනාපු දස් පන්සිේ හිස් එකට ඒ අවස්ථාව දුන්නේ නෑ මේ ආන්්ඩුව මේආන්ඩුව අවස්ථාව දුන්නේ නෑ දුන්නේ නැතුව ඒයකවේ කොරියාවන්තම මේම ලස්ට හද ගත්තති කියලා එක වැරදි කොරයායෙන් අවස්ථාව දුන්නා සිද්ධ වුණේ මගක්ද ඒ අවස්ථාවට මේ අයග දෙසපාන ලයිස්ටුවෙන්ක් වෙන පිරිසක් යවලතියෙනු. බොද ඒක නිසා ම යාණ්ුවට දස්ස කොළහ ගන්න පබැරිවිච්ච පිරිස දෙදස් දොල හි ගන්න බෙරිවි. ඉට පසෙ දහස් හ ද ා. දැන් දෙදස් දාහතරේ අලු තැපිරු ස එවලන්න දැන්ම වෙනකොට දැන්නින් පල කළ තියු. ඊළඟවි භාගයටට. එං සාම ඒ දෙදස් දාාහතර හයයි දාහට බෙන්ද උපවාසය කාරම් කරන්නන්නේ විදේශේ යක්තිි කාරයන් සිීදරපිටි. සාාපි අපිගන මේක ඇත්තලම ඉතාමත්ම සාහසික විදියට ඒ විදේශ කතවෙන්න සූදානං වෙච්ච බලාපොරොත්තු හදපු ඒගේ බලාපපුරදු දිවටවා මෙ ආ්ඩු. ඒ දේම අපි අවධාරණය කරනවා නැමත ඕනෑ මලාවක තව පිරිසට වෙන්න පුල්ලා. එන්ද මේක බොරු පොරොන්දු දෙන්න නැතුව. රවටන් නැතුව විශේෂයෙන් රැකයා සඳහා සදුකන් ඇතුව විභාගර තියලා වෛද්‍යසාහතික අරගෙන දින දාහතරය පුහුණුවදීලා ඒ බඳබගත්ත පිරිසට ඒ අවස්ථාව ලබා යුතු ගෙනක අපි අවාධරන කර. තු ද. ඒක තමයි මේ කොරියානු භාසා විභාග ඒක දනද මයි ද කොරියාව වුදු හරක් රැකයාා කරමින් හිටපු අය ලංකාවට නැවතාවට පස්සේ. ය අලුතින් යනකොට ඒ ගවස්වාව ොෙ ය අයුන්තරන් ඉන්න ොදේ ඒ තියන තන්ට තියනු ප්‍රවිනතාවේ තමගගේ සුදුසුකන් මන් වැඩරු පා යිතන හැකියාව තමන්ග වෙනත් රැකියාවක්කාන අවස්ථාව වනුවට දැන් කුරියාවට යන තියන උමනාව මේ බොහෝදඒ එකක උන් නැත යන්න ඉදිරි පත්වයෙනවා. එකහරි සාධාර්රමයි. එහෙම නැවත අලුතින් කොරියාවට යන කෙනෙක් ැලිට සල කළා ඒ අයට කරයානු භාසා පිළිබඳ විභාගයක් පවතිල්. මේ කියනන්නේ කොියාවේ අරුදු හතරක් ඉඳලා රැකයා කර එනයට නැමත කොරියාවට යනකොට විභාගයක් තියෙන. එතන එඇතද දැන් ඒ විභාගයේදී සලන්න ඕන කාරනාව තියන්නේෙ මොකක්ද. එහෙම විවාගයක් අවශ්‍යද. දෙසේව යුක්ති කාරයන්සේවත් ශ්‍රී ලංකා රජයවත් මේ පිළිබඳව කොරියයානු රජයත්ෙක්ක සාකච්ඡා කල්ලා අඩු තරම එහෙම අයට ප්‍රමුකතාවේ දෙන්න ඕන එහමකට එවැනි එහෙම අයට ප්‍රමුකතාව දෙන්න ඕන්න එනි විාගයක් අවශ වවෙන්න ො ඔවන් කරියාව මි කක ැක කර ඉලතියෙ එක නිසා ඔවුන්ට එවැනි අවශතාවයක් නෑ කියන එක අවධාරණය කරලා එකගතාවයක් හදදාගන්නු. ද එකගක් වෙනදේ තමයි ඒ ඒ ො රැකියාව කරන සමහරය කරියාව හුදු හතරක් හිටියත් භාෂාව ගෙනගන්වෙේ නිනෑ. භාෂා ප්‍රශ්නයක් නිසා ඔවුන්ගේ රැකිය අවස්ථාහි මිමින් තියෙනු. ඒක නිසා දැනටත් කුරියාවේ රැකයා කරන අයයට ලංකාවට ඇවිල්ලා නැවත යාමේදී ගැටුවක් මතුවිලා තියෙන මේ ගැටුවු සම්බන්ධින් රජයාවදාානයම් කරන්නේ නෑ කොහෙත්ම. පන කලින්ි යාපු්‍රකාානාවේ අදානක නොද තියන දැගර. දෙදස් පහත ලිස්සකට කොරයාන්ු රස්්සා නැතිවුණාට ඒ රස්සා නැතිවෙච්චේ එක් කෙනෙක් බත් බදුල්ලය නෑ ඒ එතිනි රස්සා හිමේචයගෙන් තුන් දෙෙක් විතරමයින් හබන්ටයි ඒ තල ඒකදම තේර නො මේ බදුල්ලෙෙන් වැලින් පිරිස කරන තියෙනවා ඒයට යන්නවස්ථාව තියනවා ඒ හින්දා දැන් කොරියාවට රස්සාාවට යන්න කලින් උපෙන් හදාගන්න වන කු හරි බදුල්ලින් විශේවාාර ඇමතිවර ඉන්න පලාති. හමුණොත් වාසනාවතිය නො බාධාවකින් තොරෝ කුරියාවයන් එම වෙලා තියෙනෙද ස්සල්ල බලන්න ඕන තමන් රැකියාවට යන්න කලින් තමන් ජීවත් දෙන්නේ ඉදෙස රැකයා කඩුවුද ඇමතිවරයාගේ පලාතිී පතිච්චගෙන කටියරද කියලා ඒම වාසන පාලවල් ඒ නිසා දැන් අප ඒකෙස්ම තේරෙන්ෙන ොහොන්ටම මේ වර්ගී කරණය කරලා තියෙන්නේ කොරියාවෙන් නෙමයි කියල ද කොරියාව රජයේ දන්න නේ බදුල්ලෙ සියල දෙනා තෝරගෙන අනිපලලාත්ොලින් තොර නොගින් කොරියාවට බදදුල්ලත්තක විශේෂ සම්බන්ධයක් නෑ කොරියාවගේ රජයට. ඒක නිසාම තේරෙනවා කොරියාවන්න මේ හලලතියෙන්නේ බදුල්ලෙන් කියන. කොරියාව රජෙන්න්නේ මේ මිනිසු හලතියන්නේ බදුල්ලින් ඒක තෑමකින් පැදිලිවෙනි. ඊළඟට තවත් කාරණා චිහිපයක් තිය නොම් අවධාරණය කරන්න විශේෂයෙන්ම දැන් අපිදන්න පස්තින සයි ශයිල්. ගැටුම් මේ වෙනකොඩ ආරම්බෙ ලතිෙන ඒ ත්ත්ය කොයි ප්‍රමාණකින් වර්ධ නෙවේදගෙන ගැන අපට මොකුත් කියයන බැරිවුනත් අපි දැක්කා මාධ්‍යහරහා විශ්‍රායලය ඉන්න ශ්‍රලාංකික කාන්තාවන් ස්කයිප්තා ක්ෂණයෙන් කතා කරනවා ඔවුන් සැලකිවු මත්වමින් බීතියක පත්වෙලයින්. අපි හිතන එවැනිමද දත්යන් පලස්ථීන චම්ප්‍රමාණය කරහ ඇතිී කියල පලස්තිීන පත්තිෙන් අපිට වාර්තාාවවෙ නෑම ොරතුර හැටියට අපි එ නිත්ද. මු දැග රජයක්ක් හටියල ්‍රී ංකාවේ රජය ඉස්්‍රායිලේ සහ පලස්ථීනේ රැකයා කරන ශ්‍රීලාංකිිකින්ගේ ආරක්ෂා පිළිබඳව මේ මෙ වෙනකොට කොයි් කරමට මෙද සාකච්චා කලතිී. මොකක් දර්ගන තින පියවර අපි දැක්කනෑ මොනම අවස්ථාව ශ්‍රීලංකාවේ විදේසකළුතු ඇමතිවරෑත් ශ්‍රී ංකාවේ රැකයා භාරවින්න ඇමතිවරයාාවත් ශීලංකා විදේශ සවා නියක්ති කාර අංශයවත් එතාන අපති සේවාවන් වත් ඇඩු දරමේ දැන් අපේ ශ්‍රී ලාංකිකකන්ගේ ආරක්ෂා පිළිබඳව ඊස්ට්‍රායිල් රජය සමගවත් හැනම් පලස්ථීනය සමඟවත් කිසිු ආකාරය කතාභහක් සිද්ධ කරනවා. මේක අපට ඉදාම ආවාසනාවන්ත කගාඩුඩායක සිදුවීමක්වාර්ධාවනාට පස්සේ ගනන් හිලව කියාව. එමනටන අපේ ගැන කනගාටු පල කරන ගල කියාව. අපි කියැනන්නේෙක් සිද්ධියක් වුණනාට පස කනගාඩු පල කරන්න කලින්. ඒ විදේශවල ඉන්න විශේෂම ස්ට්‍රායිලය ඉන්න. ්‍ර ලාංකිකෙන් මුණ ගැහිලා ඔවුන්ගේ ගැටු විමසලා ඔවුගේ ආරක්ෂා පිළිම සහතිකයක් ලංකාව පදිංචිඔුන්ගේ පවුල්වලටත් විදේශවල ඒ විශේෂෙන් ස්්‍රායිලයේ සහ පලස්තින ඉන්න ්‍රීලාංකික ඉචත් ස්‍රී ංකා රජය සහතික කළ යුතුයි. එවැනි සාතික වීමක් අවශ්‍ය අවස්ථාවක් හෙටියට අපි මේ අවස්ථාව සලකනෝ. ඊළඟට තවත් විශේෂ ගැටළුවක් තියෙනවා දැන්. දෙදස් නමේ යුද්ධේ අවසන් වන්න කලින් න්ඩුවට සාධාරණ තර්කයක් තිබ්බා මේ යුරෝපයේ ප රැකයා කරන විශේෂයෙන්ම පුරවැසියින්ගේ දිත්ව ප්‍රවැසි භාවය සම්බන්ධය. අපි දන්න දැන් ලංකාවේ ඇමතිවරුන්ටත් යරෝපේ දිත්වප ප්‍රරවැසි භාවන තියෙන. රැකයා නොරත් සහරයට දිිත්ව ප්‍රසි භාවය තියෙන ලංකාවෙන් ගිහිල්ල ඉඳ යම් කා පර ද දිත්ප පර ේ ප න. නමුත් ලංකාවට විදේශවිනිීමේ හොයන් රැකියාවල් වලටගි හිල්ලා ඉන්න බොහෝ පිරිසට අද බර පර ප්‍රශ්නයක් කලලා තියන ඔවුන්ගේ දරුවන්ට ශ්‍රීලාංකිකඉන් හැටියට ඒ දිත්ත පුරඇසි ාවය ලබා දෙ අවස්ථාව අහිමමලා තියන. එඒ බොහෝ දෙනෙක් විශේෂෙන් යුරපයේ රැකයා කරණය. අද ලංකාවේ පුරඇසිභාවය සම්බන්ධෙන් ඔවුන් ග්‍යවශ්‍යතාව ස්තට කරන ැරිලාතිය. ිල්වඳවමමි. සාකච්ා පවත්වනවා ඉල්ලීම් කරලා තියනවා අපෙන් ඉල්ලීම් කරනවුන් විශේෂයම ද යුද්‍යවසානයි ඒ නිසා මේ අමස්ථාව වලබාදන්න කියලා. නමුත් ඒවස්ථාව වහිමලා තියන තවමත් අපි දන්න තරමට පිළිබඳව රජය නිසිකයා මාර්ගර්ගන්න නෑ. එනිසා අපි කියන විශේෂය ආරක්ෂ සම්දධය තත්්‍යන්තියරන ඒ ගෙන හොයල බලලා සි ගැටලුවක් නෑ ඒ හොයල බල නමුත් මෙ මේ ලංකාවට බැඩිම පංගුවක්. විදේශ නිීම ලබා දෙන එහෙත් ලංකාවේ තමන්ගේ දරුවන්ට පුරඇසිභාවය ලබා දෙන්න කැමති. ලංකාවේ අන්‍යතාවේ ලෝකෙට ගෙනියෙන ඒ විදේශතවල රැකියා කරන්න ස්‍රී ලාංකිීකින්ගේ දිිත්ව පුරඇසිභාවය සම්බන්ධ ප්‍රශ්නය විශේ බ සද ස අවෞුදු හයක් වෙන ො මේනකොට ුද්‍යාසන්වෙල තෞදුරුටත්ම හිතන්න ඒ යුද්ධේ මත තියලා කල්දාානක සාධාරණ නෑ. දසකවල ්‍රී ලාංකඉන් ේෂ රෝපේදී ු ඉදිිතතු ප්‍රේශිභාාව ලබාදීමට අවශ්පියවර කටයුතු ත යුතුයි කියළලා අපි යෝජනා කරු. ඊළඟට අපි දන්න පමිත්වාහන සම්බඳධ පශ්ි ගුත්යනවා අවුරුදු පහක් විදේශවල රැකයාකරපයට වාහන ප්‍රමිට්‍යයක් ගෙන වාන තම පාවිචිකර වාහනේ තෑගගේ වාහනය හඩියට ංකාවට ගේගෙන රපසාදක එකකාල්තිබුණ නමුත් එ එ අවස්ථාව ඒ ඒ පර්මිට් එක යටතේ ඒ පහසගම වාහනේ ලංකාවට ගැනීම පහසුගම ආණඩුව අහිමි කල්ල තියෙන මේවා ගත්තොත්තම සාධාරණ සරල ප්‍රශ්න මොකද හේතුව ඒ විසඳන් අමාරු දෙවල් නෙමේ මක දැන යුරෝපයේ රැකයා කරන ශ්‍රීලාංකින්ගේ ප්‍රමාණය හොයලා ඒ ප්‍රමාණයෙන් කීදෙනකට දිත්තපපුර ඇසිභාවය අවශ්‍යතාව තියෙනොද කියල හොල ඒක දෙන්න ලංකාවේ රජයට රුපිය ලක්කත් පිදංවෙනි ලංකාවේ රජය සලකනවනම් විදේශකවෙන් ්‍රීලාංකිකයෝ ට විරු කියලා. ඔවුන සලකනවනම් බිලියන හයක ආදායමක් ලංකාවට ගන්නන ලංකාවේ ජාතිකකාදායමට බැලිම පංගුව එකතුකොරන පිරිිස කියලා. අපි අහන්නේ ඇයි ඔවුන්ට ලංකාවට එනකොට තමන් පාවිචි කරපු වාහනේ ලංකාවට ගන පහසුකම. තමන්ගේ දරුවන්ට ලංකාේ පපුරවේසිභාවය අනාගතය ලබා දෙන්න තින පහසුකම රුපිය ලක්කත් වියද නොරට දෙන්න බැරි ඇයි. ආඩුවට සාාරන ර්රයක් තිය න ීමම බයිල කිය ගකරේද තිය බැ දැ ෙනක්න ගැ ල වියදන්ගරන සල්ලි ෑගකිල. එහම ප්‍රශනය න. ලංකාවේ ආන්්ඩුවලට නාස්තිිරනත් සල්ි හොල වන්නේ දුක්විින්ද ලෙමිනිස්සු. එනිසා ඒයට ඒ අවශ්‍යතාව ඉස්ට කලන්න දැරිකමක් නෑකෙල් තමයි අපි විශ්වාස කරන්න. ඊළඟට සිද්ධම ගාරණාව කිෙටිය තියනවා පහුගේ දවසේ ඕමානේ තානාාපතිවරයා හදිසීම. ලංකාවට කැඳවුණු. මංදන අද ඊයේ වෙනකොට ඊයේ උදේ වෙනකට තාානපත්තුමා ලංකාවට කැඳවල් තිරු. දොට මාධ්‍යවල පරවුණා ඔහු තානාපතිකාරයාලේ නිලධාරින් උත් සම්බන්ධ වෙච්ච යම් නිධාරන්ගේ පරීක්ෂණයකට ලක් කරන අපේ කාන්තාවක් සම්බන්ධින් නිීර්ති්‍යානුකුළ නොනනාකායට ගක්්ෂා කිරීම කටයුත්තුකට මැදිහත් ඒ කටයුත්තත් පිළිබඳව පරීක්ෂණ පවත්වන්න ගිහිල්ලා ඒක නිසා ඔහුව ද්ඩුවන් කිරීම හට ඔව හේ පරිීක්ෂණයෙන් ඉවත් කිරීමේ ක්‍රියාමාර්ගයක් ැටියල ලංකාවට කැඳෙව්වා කියලා. ැ මේක මාධ්‍යෝල පලල් ලරිපුලා ඕමානයේ තියන සංවිධානය පිළිබඳව ලංකාව රජයට ජනාජිපතිවරයට අවධාරණය කිරීම් කළලතිපුළ. අපි ඒ ගැන පෙනණී නෙනෑයි කානාව ගැන ොක්ද කියලා නමුත් එවැනි තත්ත්යක් මත. ඒතානාපත්තුමා එවැනි සාධාරණ ක්‍රියාදාමයකට මැදිහත් පෙලා ඔහු පරීක්ෂණ කටයුත්තකට අතගහ පූ නිසා ලංකාවට කැඳවනව නම් ඒඉතා මසාධාරණයි. ඒතා මසාධාරනණයි ඒක දේශාන පලිගෙන ම හහිතු අබි සලකන් මොකද එවැනි තත්ව ඇතුලේ ඊළංඟට පත්කරලෑවන ඕනෑම තානාපතිවරයකුට ඕමානයේද කටතුකාන වෙනි කොහමද මේකදන ප්‍රත ්‍රස්්නය ඊළඟට පත්කල ෑවන ඕනෑම නාපතිවරයෙක් එහමනම් කටයුතුකාන වෙන්නේ හෙන්චයියෙ හැටිය. කටයුතුකාන වෙන්නේ සියලු අපරාධ සියලූ නීත්‍යනුකුල නෝන ක්‍රියාමාර්ග ඇහන් දැකදග නිහන න්න පුද්ජලය කකිරියට. මොකද අනි සාධානණෝ පරීක්ෂණයක් කර පුගෙනෙක්ව කැඳවනවනන් ඒක කියන්නේ ඊළංඟට යවන කෙනාට නිහන විඳපන් කියලා. ඒක බලපාන අනිමාරයෙන් ඕමාන කටයුතු කරන සීලාංකිකන්ට. ඕමානයේ ද කටයුතු වෙන අසාධාන්‍ය ලක්වෙන සී ලාංකිකට පිහිට යන තින දානප කාර නට. තානාපති කාරයාලේනුත් නැවත සිදවෙන් බැට කන්නන. තර බරපදර තත්ත්වයක්. හොද අපිහිතන්නේ තානාපති සේවා විශේෂෙන් මැද පරදිගෙදී. සයිප්‍රසේදී ඕමානයේදී මැද පැරදික රටවල්වදී තානාපති සේවාව තමයි ලංකාවවෙෙන් විදේකවෙච්ච සීලාංකිකය ගුටු තියන එක මරක්ෂාව. හො හුට හුට පිහිටක් වනාට පස්සේ අන්න තියනෙ ඒ රටේ පොලිසියට නෙමි. ඊටලින් හ අන්න යන මතනම ඒ රට තානාපති කායා. ර නාාපතිකාරයාල ඉන්න තානාපත්තුමා ස්වාධීන කොන්දක් තියන යම් ස්වාධී තීන දරන ගන්න පුළුවන් තමන්ගේ ටේ ප්‍රවේසියන් වෙනුවෙන් පැෙනී ඔහු තමයි ඇමතිවරය ඔහු තමයි එරටේද ජනාධීපතිවරයා ඔහු තමයි රටේද ඉටතු දෙවිය රටේ වැලන මිනිස්සුන්ට වෙන කවුරුත් නෑ ත ඔහු පාලක මන මෙහහිනිදගෙන කවු රගෙන ඔහ යම් පරීක්ෂණ පපාතරන අසාධානයට ලක්වෙච කෙනෙක් සම්බන්ධී ඒ ඒ ඒ පුද්ගලයා ඇඳදවනවනන් එක බරපතල තත්ත්යක් මොකද ඒකින් කියන අනික්කාරණනාව දමයි ඊළඟට යන කෙන යන්න ඕනකම තිෙන්ම කොද නිකං ්‍රූකඩයක් වගේ ඉදල රාජකාරයක් නොකර රාජකාරිකට අතගහන් නැතුව වැරදිදිහා ඇස්පියාගෙන බලාගෙන ඉඳල පලි අරගෙන ගෙදරින්. තින් මේකාරය අසාධාන තත්වයක් නිද අපිතනෝ ඕමාන්‍ය තාානාපතිවරය අලංකාවට කැඳෝපපු හේතුව ශ්‍රී ලංකාේ රජ්‍ය අනිවාරෙන් හරියටක් පැලිකාන්න. එ මේ ඉළඟට කාරණාව හෙඩි තිය. ඉළඟට අවසාන වසෙන් විශේෂ අපි පාලිමේටතු විරිත්මේ බිලුන් මතුකරා කුරයායම මතුේචතතා ප්‍රශ්නයක්ත්තම ඒ කරියාවේ රැකියාවන් කරණයට ලැබෙන පාරිතෝෂිතය කුක්මින් කියලා මේ හඳුන්න නො ඒ පාරිත විසිතය ලංකාවට ඔහු එනකොට රැක අවසන් කළ එනකොටම ඔහුට ලබාගත හැකි ප්‍රතිලාබයක් හැඩිට තිබු පිදක පහොගේ ස්සල සමාජාරක්ෂණ මන්ල සාපත්තුමිය ඉතාම වගකීමෙන් මුදල් හාකම සම්පාදන අමාත්‍යංශය වෙනුවෙන් සමාජරක්ෂණ මණලේ තියන්නේ යටතේ ජනාධීපතිවරෑ වෙනුවෙන්තු ඇතුමේ ප්‍රකාශයක් කළා මේක අහෝසි කරලා අවුරදු හැටැම් පස්ස ගෙවන විශ්්‍රාම් ටු බ්බවට මේ කොක්මින් ප්‍රතිලාභ ක්‍රමය හරවනා කියය. ඇමේල ාල්ිමේතුව සාකච්චා වනා විශේෂ ප්‍රකාශයක් සිදුවනා. ඇමතිවර දී ත්තරය දෙන්නේ තාම බාල මට්ටමේ උත්ත්‍රරයා. ඇමති ර කරන ක පුර මට වි තරයි සමාජාරක්ෂන වල ස පතිනට හෙම ලක්න ඒඒ කල තියන්දෙ එට කරන අයිතියක් නෑ වගේ කතවත්තමයි කිවි. ඇමත්තුමා දුප උත්තරේ ගකීම් සාහතන වන්නේ ඇමත්තුමා කියන්නේ ද මේක කරනවදනද කිය නෙමේ. කහසිි කරනවදනද කියෙන නෙමේ. කුක්මින් හෝසිි කල්ලා දන් න අලත්්‍රම පිගන්දර ැදගන කනෙ ඇමත්තුමාත් දෝසරෝපනය කරේ සමමාජාරක්ෂණ මණ්ලේ ධ්‍යක්ෂකතු මියේයට. අපට වැඩක්නෙ නෑ ඇමත්තුමා ඇතුමියගේ අතරදින පස්්න. අපි කියන්නේ තා පැහැදිලිව වගකීම කින්යුතුව විශයබාර අමාත්‍යවරයා හැටියට. ඇමතිවරයා මේ පිළිබඳව සහතිකයක් කොරියාවේ ශ්‍රී ලාංකික වැඩකරන අයට ලබා දෙන්න ඕන කුක්මින් ප්‍රතිලාභ ක්‍රමය නවත්තනවද නැද්ද කෙනෙක්. මො හේතුව කොරියාව රැකයා කරන ඇනකෙන කවුදු හතර පහ ගීල ස්සවක් කල වෙල්ලා බලා පපොත්වවෙනි ගෙයක් තු රක් කහදාගන්න ඉඩමක් ගන්න එක තමන්ගේ දීග දෙන්න ඉන්න දුවකසාල බන්දල දෙන එක මෙහදී මියම්මුදල කායෝජනය කළ ව්‍යාපරයයක් කරන නවත ජීක්වෙන එක මිසක මේ රට ගිහිලා වුදු හැටක් බල දලා අවුදු හැටකින් පසේ විශ්ාව වැටුබක් ගන්නන්නේ රටයන අය ඉතාම කොහෙදන්නේ. අවුරදු අවුරදු පහක්කායක් රට හිල්ල ල්ලා ලංකාවට එනකොට ආය ලංකාවේ ජීවනී දෙමානු ආජීවත් වෙ දයක්ක් නෑ. දැමතිවරෑම පිළිගන්නවා ලංකාවෙන් ටයනෙනකුට අපි අමත්තුමාගේ තර්ග පිළිගත්තු. මාසක හම්බෙන පිය විසිතුන් දාස්තුන් චිරිස්තුනයික තැන්ම කියන විදියට එතකො හිතනක ලංකාවට ඔහ ඇවිල් අවුරදු පහකින් අදවුදු තිස් පහ කෙනෙක් රට කිහිල් අවරුදු පහකට ඉ ැව වුදු හතයකින් ලංකාවේ අවුදු විසජීවත් ෙන්න්නෙ පැ. මතුමාම කිය විස්ා් ග හරි පුදු වැඩක්නේ. අවුරදු හලියකින් ලංකාවේ ඒ පුද්ගලය එන්නේ අවුදු හතලියහම් පසේ ජීවත්තන කම හ පටන් ගන්නබලාාගෙන. එහෙමෙන එන කෙනාල පලවෙනි දේ තමයි ඒ රටේදී ලැබෙන එකතු වෙච්ච අතසාධක වැනි ඒ කුක්මින් කියන ප්‍රතිලාබය. දේක ලංකාව පෝටිින් බහිනකොට හුට ගන්න පුලන් මයි හොුදන වාසය. එකනිසා ඉතාමත් බරපතල අද වෙනකොට. ඒ කුරියාවේ රැකා කර අතරේ මේේ පිළිබද විශාල කතුහලක් තුවල තියනවා අපිදක්ක ඒ පත්වලට වාර්තා කල න විදේශේවන උතු කාරන්සේ නිල්ධාර කිය කියලා මේ අපි නවත්තන් නෑෙලිවෙලා. තැන් ප්‍රශ්නතියන්නේ විදේසේවනය අධකාරන්සේ කියවා කුක්මින් ප්‍රතිලාපකමේ නවත්තන් නෑ කියල. සමජරක්ෂ මල්්‍ය අධ්‍යක්ෂිකුතුම කියෙන නෑඒක පවත්තකන නෝ කියල. සමාජරක්ෂණමල්ල්‍ය අධ්‍යක්ෂකුතුමිය ප්‍රකාශයක් කල කිය න කොයි වෙලාකොක්ත් මම කියපුදේ වැරදිී මගේ කිල්ලාස්කරගන්නවා. හින්දම අපියටත් පවිදේව යුක්තිකාරයන්සය කියින් කළේ උත්ර කියල. උොද අපිියක මාධ්‍යවල පලවෙච්ච වාර්තාාව ඇතුම කිය ඇතුම ගටානීම දැක් විදේශේවා යුක්තිකාරයන්සේ මොනාකුවත් සමාජාරක්ෂණ මනලේ අපි මේක කරනවා කියල්තම ඇතුමිකන් එහිදම් මේ සමමාජාරක්ෂණ මනලේ විදේශවා යුක්තිකාරයන්සේ එක තින ගැටු විදේශරටවලඉන්න රැකයාා කරන විශේෂම කරියාවන්න ශ්‍රමිකන්ට අදාලනෑ ඔවු ලංකාවවිල් රැකියාවලට කිලද. න් රද ුගේ රක් පිබඳ ුගේ පතිලා පිළිබඳ ුන්ගේ අරමද පිබඳ හතික නො දේ. ඒක හිද එක් මුදල් ඇමතිවරයා විශේවාර ඇමතිවරය හැටියට මේ පිවද ්‍රකාශයක්ක්කල යතු. එඒම නත්තන් විශේ බාර ඇමතිවරයා දිිලාන් පෙරේර ඇමතිවරයා සහතියක් ම පිලොඳ දිය යුතු. න රට ැිට මල්ඩ තියනවා නාමික හරි ඒ තිය ැිනට මල්ඩේ පිබඳද අදහක්කව යුතු. එන්ද ඉතම පැදිලි ේ පිද දාම . ශේෂ කරණාව වක්තියෙනව සෞධිය අරාබී රැකයා සම්බන්ධෙන් අපේ ජානකතිකායි සෞදරේ පිමද අදහස් පලකරාවි ඉළංගට අවසසානසයෙන් ඊට කලින් මංකයන් ඕන. අපි ඉදිරි අයවැයේදී විශේෂයම මෙ මේ විදේකව ශ්‍රී ලාංකීගින් අද මුහුණ දෙන ගැටලු පිඳව අපේ යෝජනා මාලාවක් සකස් කරමින් ඉන්නවා ඒ පිළිබොඳ අපි දැනටත් විදේකට ශ්‍රීලාංකකිකගගෙන් යෝජන අදහස් ලාගනිමින් තියනවා. යජන ලා අපි රජයට ඉතා යික්මනින්ම ල ඉදිරිපත්කාන බලාපොරත්තුයනවා. ඒවගේම අපි අවධාරනය කරන ඉදිරි මැතිවරණය වග පලාාති තියෙන්නේෙ. මේ මැතිවර්ණේ ද අනිමාර්රයෙන්ම විදේශේවාන යුක්ති බාර ඇමතිවරයා මැතිවර්ණයට දැනටමත් විදේසේ වනි වෘති කාරයහන්සේ නිලධාරෙන් අනයුක්ත කරන තියෙනනවා. අද රටයවන ඉන්ටවකරන්න වැඩිපුරම බදුල දිිස්ට්‍රික්ක. ඒ නිසාම විදේශ ගතකරීම පොරොන්දුව පිට. මැතිවර්ණයට රුණන්ම තරුණියන්ම යොදවාගැනීමේ ඉතාම පහත් බෑමක් තියෙනවා ඒකටත් අහුවෙන් එපා කියලා විශේෂයෙන් අපි ශ්‍රී ලංකාව දැනටත් විදේකැවීම බාපොත්තුවෙෙන් ඉන්න තරු තරුණයගින් ඉල්ලාහහිටන. ශෂයම සෞධිය අරාබිය දැනට මතුවෙලා තියෙන තත්ත්වය පිළිබඳව ජානකධදිකාරය සෞදරය අදහස් පල් කරයි. සුබ දේසනකව සියරු දෙනාට අපි විශේෂෙන් සෞධී අරාබිය තුළ ඇතුලා ති ස ගටුවක් සම්බන්ධයෙන් යම් තොරතුරු ප්‍රමාණයක් මාධ්‍ය වෙට අනාවරණය කරන්න අවශ්‍යයි කියලා එතරාපි සංධාය කල්පනා කරා විසේසෙ අසුනෙල් ලඳුන් ඇති සෞදරයා කිව්වා වගේ ආණ්ඩුව විදෙශගත ශ්‍රමිකයන්ගෙන් විශාල මුදලක් රටේ ක්‍රියාවලිය සඳහා ලබාගන්න ඕොනමුත් ඒ ලබාගැනීම සිද්ධ කරද්දි ඔවුන් ඒ විදෙස්කත වෙලා ඉන්න ශ්‍රමිකයන් සම්බන්ධෙන් කොච්චර ප්‍රමාණිකින් වගේ නොවද ආ්ඩුව මන්ගේ වගකීම ඉෂ් කරනවාොද කියන කාරණය සම්බන්ධයෙන් ලොකු ගැටලුවත්ති. නොවිසේසෙන් තා නපති කාර්යාලවල අදාල කොන්සිවල ෆෆිස් සොල කාර්යාලවල ඉන්න කාරය මණ්ඩලවල කාරක්ෂමතාව කොච්චර දුරට ඔයා බල නොද ඊට අදාල කටයුතු කොච්චර නිසියා කාරයට මොවුන් පවත්තාගෙන යනවාද. අඩුවසෙන් අරාබිය දුලට යද්දි. අරාබිය තුළ, භාසාාව ඉතා වැදගත්වෙනවා ප්‍රශ්න රාසියකට මැදිහත්වෙන අපේ විදෙශගත සෞදර සෞදරියන් ප්‍රමාණයක් සිටිනවා. ඔවුන්ට ඔවුන්ගේ ගැටලුවල්ට මැදිහත්වවෙද්දී. අරාභි භාෂාව කියන එක ඉතාම වැදගත්වෙනවා එහෙ ඉන්න නිලධාරීන්ට කටයුතු කරන්න නමුත් ඇතැම් තොරතුරු තියෙන්න්නේ ඇතැම් කාර්යාලෝල අරාභි භාෂාව කිසිදු දැනීමක් නැති. කිසිදු ප්‍රශ්නයකට සාධාන විදිට මැදිහත්වෙන්ට බැරි. පිරිසක් තමයි දේශපාලන සම්බන්ධතා මත විදෙස්සේවට යොදෝල තියන මේ කියන කැටලුත් එක්ක. සෞධියරාබියයේ ජෙඩා කියන කොටසේ ජෙඩා දිස්ට්‍රික්කයේ මේ වෙද්දි එහි ඉන්නවා ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත් අඩමුුට ගත්ත පිරිමි අපේ සෞධරයන් හතක් සහ කාන්තාවන් දහ තුන් දෙනෙක් කාන්තාවන් දහ තුන් දෙෙක් ඔවුන්ගේ අත් අඩංකවය දැනට සිටිනවා මේකට හේතුව තමයි මේ සියලුම දෙනා ශ්‍රී ලංකාවෙන් ගිහිල් ලතියෙන්නේ ශ්‍රී ලංකාවෙන් යවලතියෙන්නේ එකකාරයකට නමුත් ඔවුන්ට ලබාදී ලතියෙන්නේ එහෙ වෙනත් කාරයෙන් උදාහරයක් විදියට කිවෝ සමහරුන්ට ඔයාට අපි දෙන්නේ ඩ්‍රයිවින් ජොබ්බයක් කියලා තමයි මෙ පොරන්දු වෙන්න මෙ ඇගරිමටේ ගහන්නේ ඩ්‍රයිවින් ජබ්බයක් දෙෙනවා කියලා හැබැයි එහ ගියාට පස්සේ යාට එයාට දෙන්නේ කුකුල් කොටුව බලන්න එහම නැත්තං එලුවෝ බලන්න ඉට පස්සේ දෙ කියන ඉට පස්සේ එතෙන්ඩ ගියාට පස්සේ මෙහ එකඟවෙච්ච පඩියනෙම එහ තියෙන්නේ. ට මේ කියන කාරණා න්‍යාමණය කිරීම. මේවා හරියට වෙනවාද මේ ඇග්‍රිමන් ඔල මෙහේ ඒජන්සි ඔල වගකීම මොකක්ද කියන කාරණය සම්බන්ධයෙන් ගත්තහම විදේශේවා නියුක්ති කාරයන්සේ විදේශයවා කටයුතු අමාත්‍යන්සේ මේ සියලු දේවල්ඔොල්ට ලොකු චෝදනාවක් එල්ල වෙලා තියන. ලොක චෝදනාවත් තියනවා මේකට විරුද්ධ. එතින් අපිට මේ කියන තොරතුරු තවදුරටත් මාධ්‍යවයට වලට සනාත කරන්න පුළුවන් අපි ජෙඩා වල සෞධ අරාබිය ජෙඩාවල ඒ ඉන්න මේ වෙද්ද සිරගත වෙලා ඉන්න ඉමිග්‍රේස එකේ අත්තාඩඟුවේ පස්සු න එක්කෙනෙක් අපිට සම්බන්ධ කරගඩ හැකියාව තියනවා. ඒ ඉන්න අපවි එතර අපපි සංවිධානය හරහා කෙනෙක් අපි සම්බන්ධ කරගත්තා ඔහුට හැකියාව ලබිලා තියෙන අපිත් එකක මේ වෙද්දී සම්බන්ධ වෙන්ඩ මම කැමතියි මේ වෙලා වෙදි ඔහුුව සම්බන්ධ කරගෙන. මේ තත්ත්ය තවදුරටත් මොකක්ද මේ තියෙන තත්ත්වය කෙන එක ඔවුන්ගේ අත්දැකීමෙන් විස්තර කරලා දෙන්ඩ ඔහුගේ නම සුරේස් මගේ මහත්මයාව ඔබට දැන් සම්බන්ධ කරන්නම් ඔහු විස්තර කියයි තවදුරටත් මෙතන මේ සිද්ධ වෙන දෙවල් සම්බන්ධ. ක කම මාස ට කेंगे කේ තම ක ස క ලා ස වා න క න්න ම දට క క खा య ంකාా క ज ఒక ज । ब ल हाइ मे शमे आप इसी टे िय इश को ජරාව කාලවෙන්න එතත්තුරම කතා කරන්න. අනිත්සක මයට දාලදීනවා බීර නිශාන්තිකෙන පුද්ගලෙක් ඒ පුද්ගලයාට අරාද වචනකත් කතා කරම දේරෙන්න්න. ඉ ද අපේ දීන ප්‍රශ්නය කෝ නතුවන් පොමිෂය තා කරන්නේ. එතුවට ඒකන්න ආරා වචන සද්ද ගවඉන්න අවස්සාමකිී ලක අවසාම කියලා පුද්ගලෙක් දැන් ලකේෂන් ලන්නන්න ලංකාවට සමාර ලාරග වස්තුහ තරවේ එතුවාන මුදල්ල තමයි වැඩ කරන්න. త త గక క ార න కమ గడන දන්න කන අරද කతග ప వట త ప . මති තාගර අප ද ක . න තබ කත් ේ ැන කරන්න අප කිමන ද ේ. අපි ැතන ය ල දන්නවන න ිය කරන්න අයාප ෙ ලංකා කාන් වා පදි මයි යා අවරුද්දයි මාස තුමයාතරේ කට්්‍ය ද යියට කටතිෙන්නෑ නමුත් මේ ජනය කිය මයින්ගේ ද කට හස තරග ැන්නේවා. इ वा कම आज ुद््यामा नमत इ ना पा क्ष इ इ आ ना आ आ म आ हो न्य ताने हु जने पाकिस्तान िया हि त्र में अडेना අපේ උදේ දයමාට තන්ටේෙනවා අපේ මූද බලනවා එතන්ටයන අස් න්න ටන් දාන්න ැටලා අප වැඩත් කරන්නත් ඒවස දදීවා හ ඔ හොලෝ හෙලෝ ඔය කෞුද කියලා අඳුන්නල දෙන්න කැමතිද නම ගම එක්ක ඕෝ මම ස ගම එන්න බේ සමාරක්කලාට මගේ නම මිකර සමරක්කලාටම රකරන්නගත්තු ඒ ්‍රශ්නයයක්න්න මොකද අපි නංකාවන කතා කරන්න දන්නගන අපි කනගත්තත හකද අපට කන්නවත්න්න මොකද මෙතර ගඩත්තක්ටියට සනිප අසනි වෙලා දන්න ද ගල කව ිය වවර හ ඕරන් කරන්න මටත්තවවා හ කියෙන මගන්නම ගෙර නංකාට හම හෙබක්ම න්න ඔෝස්ටිට කද ගේ ගේ මද කාලග නික ද වගේ දාන දීන්නේ. ම න්න ස් පි ත් ඔස්ි තු ග . හරි හරි බොහොම ස්තුූතියි අපිට හරි පැහැදිලි මේ අපි උදාහරණයක් එක උදදාාරනය එක තැනගස උදරාිය තුළ තියන ෙඩා කියන ඉමිග්‍රේසන් එක ඇතුළේ. අත්තඩం ග ෑරන් තියනවා එත් අඩංග ෑරගෙන ඉන්නන්නේ මෙතන කාන්තාවන් දහතුනක් ගැන අමං කලින්කි වවා. යාලගේ ලඟ දැන් අවුරුදු එක මාරය දරුවකින්න්නවා එක්කෙනෙකුට තවකෙනෙකුට මමාස නයක විර දරුව එකකින්නවා තවක්කෙකුට මස හතර දරුවක්කින්නවා. ැ මේ සියලුම දෙනා මාස හතරක විතර කාලයක් මේ ජේල්ලකේ ඉන්නවා දැ මේ කියන විදිහට ඉතා පහසෙන් මවන් මොං වරද්දක් කල්ල තියෙන මවුන්ට හේතුව තමයි ඔවුන් රැකව කරපපු තැන් එලියට ඇවිල්ල තියෙන අර කියපු හේතුන් ද කිය රස්වට නෙේ දාලාද. තවොට යාලා ගියපපු තැනින් එල්ලියට එනවා. එතකොට අකාමා කියලායි එකක් තියෙනවා අයිඩි කාඩ්ඩයක් තියෙනවා. ඒ IDයිඩි කාඩ්ඩ එක තියෙන්නේ ජබ් එකට ගියපු තැන. ඒක නැතුව තමයි එලියට එන්නේ. ඒක නැතු එලියටඇවිල්ල පොහැරි වැඩරනවා මේ ගියපු ගන ඔයා ගණ්ඩෝන. තොට ආකාමයික නැතුව අහුුවේච්ච ගමං ගෙනනල්ල ජේල් කරන. ඒ ඒක ඒ IDඩිය එකම මේ තියන අපේ හැඳුම්බත්වගේඒහ තියෙනවා ඒක දෙන්නේෙ නෑරයා එතනින් පැනලනෙන්නේ පැන්නට පස්සේ. අපි ඇතර මේ රට වෙනුවෙන් හම්බ කරන මිනිසු රට විරෝ කියන කියන්නේ ඉති මේ මිනිස්සු එහෙම තත්ත්වකට පත්වනාට පස්සේ ඒ වෙනුවෙන් මැදිහත්වන්න තමයි අපේ කොන්සල්ල ඔෆිස් තියෙන්නේ අපේ තානපතිකාරයාල තියෙන්නේ. යාලා මේ තියන අආකාරයක්ෂමතාවය හැම තැනම ගත්තතාම රාභි වචනයක් කත් බෑ කියන නිලධාරීයකින්න. ඉතින් කොම පොලිසිරිකි කතා කරන්නේ කතාරන්න බෑ කතාරල ප්‍රශනයයක් විසඳන්න කොමට විසඳන්න බෑ මොනොත් කරන්න විදිහයක්. එට මේ කියන කේදවාචකය තමයි මේක උදාහනය අපිට සම්බන්ධ කරගන්නඩ හම්බි අස්ථාව කම්මුුණන්න ජෙල්ලික ඉන්න කෙනෙක් යාලට ඒ පාසු ගන්තියනවා හිරමැදිරිියෝල ගහල දාලනෙමේ නමුත් ඉන්න. ඔය දාල ඉන්නවා ක්ඩ නෑ ලඟති උපවාසයක් කරන්නේ සිරු දෙෙන කහිප දෙක් උපවාසයක් කර ඒකීේ ඕන්නන් කාපල නැත්තන් එක යියටබල්ල කියල දාල තියෙන. වෙන හවහන්න නෑ විධක්‍රිය මාර්ග උන්ඩ පුලුවන් ඇයට ගන්නවා නමුත්. ෑමතිවරේ කතාකරොත් ඇෑ හතලි සටෙන් එඩ පුළුවන් පකිස්ාන වගේ කට්ය බොහම ක්මින් මෙහම තත්වකට මුුණ දෙවන්නො යාලා ගන්නවා කියෙලක්ක පෑ හතලි සටෙන් යන්න පුළුවන්. හැබැයි කතා කරන්න නෑ ටවස එතන ඉන්න අර නිලධාරියගේ නමක් කිව්වා. රියල් පන්සියට වැඩ කරන්නග රියල් පන්සිය අ දුන්නත් දන්න දවස්තුන ලංඟාවටයවනු ටවාස මෙතන තව නොකිව කතාවතින ටිකට් යම් යාලා අට දෙන කුවන් ටිකට් පතක් දෙනවා ඉටවාස ඒක අබ්ේට කරන චූටි වැරද හරවුණුත් ඒ කැසල් කලලා න අප හදාගන්නබ. ඒවගේ මේ දැකීවේ නැති තව තොර තුරු ප්‍රමණ තිෙන අප පඉදිරියේ දී තවදුරටත් සවිස්තරාත්මක මේ මාධ්‍යයට එලි දරව් කරන්න බලාපොරොත්වෙනවා මේක තමයි සාමාන්‍ය තත්ත්වය සාමාන්‍ය තත්ත්වය. අපි දන්නවා විදේශගතවීමේ සිහිනය හදාගත්ත හුග දෙනෙ. ලංකාවේ රැකියාවක් හොයලා බැරි තැන. ්‍ය ප ගල් රක්ව ැතිතන තම යන්න ක්සා කරන්නේ එහිනි ඔවුන් පලවනිියීමම කර තම රස්සාවාක් කල යන්න ෙටි පාරවල් හොය ඒ න් ල්ට යන. ජ ලල් පි න්න ැන්වම් පලරමවා පස්පෝට් එක අනවශ්‍යයි ක්ක මවශ්‍යයි ආපුකම හදර දෙදවා කිය. නමුත් ඉල්ලන ප්‍රධාන දේතම සල්ලි. සල්ලි විසාල් පමාණයක් ඉල්ලන්න නිසා ඒයි පුරදුුවෙනවා නිරධාරන්ට හරි සල්ලි දීලා විවිධ ක්‍රමමුල්ට යන් යක ද තර ද තම බ ආකාර ශාල මුදල් පපමාණයක්. ැකයිාවවලට අවාගන පොරොන්දුව විධ ගිනු මල්ට ඇතුල් කොල්ල දීරු දාගන තියන යව පිළිබඳව දැන්මකුත් කියන්නේ නෑ. තැ ඇ ඊට පස්ස කතාගනකොටා එහෙම එහම නිරධාරෙක්කත් හම්බෙන්න්න බෑ. එහම දුන්න ගැෙනක් ගැන සාථකයක් නෑ. තේතන එහම ගැටලු එක පැත්තකින් තියෙනු. මමැන මේවා ගැන මීට බලා වග කියීමක් පවෙන්න ඕන තැන් තව ප්‍රධාන ප්‍රශන ඇත්තිබපුනා තියනවා දැනටත් ඔබදන්නවාද මැද පරදිග යන කෙනෙක් යනකොට එයාපෝර්ට්ටිගේ දම උපියල් වලින් මුදලක් ගන්න කරර න ිදේ නිකතුති ාරන්ේ කෞුර තින ලාබංජවීමක් එකක් විශේජ රක්ෂණ ගාස්තුුවක් හැටියට මුදලක් ගන්න. එකොට ප අපි ද ඒ නොදැනගෙන කයා පෝට්ටර යුත්තීම මොද. ඒක දැකු ක කවදද කෞුද දැනුවත් කර එහෙමන ඊළන්ට පශස තියන ඒ යන සි කියෙනකුට ඒ පිටිබඳ රිසිට් පතත් දෙන්නන්නේ. එමක්කීමක් නෑ. යා ප්ික ල්ලිකතු කොන හොං ඒේවයිකු විදේශකතවනෑ කලින් දැනුවත් යෙන්න්න එහෙම ක්‍රමයේදයක් නෑ. ඊළඟට බරපතන පශ් දැන් තවතියනව විදේශවල මංක කලින් කියනත් හිටපු දෙයක් ඒ විදේශ රටවල්වල තියෙන විශේෂෙන් මැ පැරදිග නීති කම්කරු නීති අපේ කම්කරුවන්ට අදාලයි. දැන් කටරල ගත්තොතු දාහන කටරවල තියනටා ලේබලොෝ එක අපේ ලංකායම් ඇඩගන්න කටාරල ඉන්න කම්කරුවන්ට අදාලායි ඔ වු දන්නවා රටවල්ල ම්රු නීති විතරම සාමාන්‍ය නීදී අටි ප්‍රබලයි. ඒ විසින් දෙන දඩුවම් බොෝ විට මරදනුවට සමානයි මරදලුවම ක්‍රාපම කරන රටවල්. හිසකසා ධන දනුවන් දෙෙන් රටවල් හැබැ අප කම්කරුවන්ට ඒරටවල්ල තියනේ නීති පිළිබඳව කොහොම දැනුවත්වෙන් ත ක ඉග්‍රී භාාවෙන් න්ර්ජාලි ගත්තු තෙම ැනතිනය අදාදල්රටේ අරැයි භාෂාව. ේෙ තර ප සංවිධන හට ල පපත් ව ඉ ඒක නැ පරදි ටවල්ල තියෙ කම්කරු නීති සාමාන්‍ය තේරන බාසාාවෙන් ඒවගේම සිංහල බාසාාවෙන් පරිවර්න කල සිංහලල් සහදමිල බාාවෙන් පරිවර්තය කලලා ලංකාවෙන් විදේශකට වන අපේ සමකින්න්ට ලබාද ඒ ඒක කරන්නවන අපි නෙමේ ඇත්තන ඒක ම මෙතරප සංවිධනකට උත් නම ඒක ලන්තරජකඩ උත්ත නති එහෙම පුංචි දෙයක්කත් කරන්න මේ බිල්ියන හයක් ංකාවට දෙස ීම ැල න නිස නුවෙන් මේ රජය කරන්නේ. රට විරුව කියල කරන්න මොකද මැතු මේ න ක් මිසු සල්ලි තුරනක න නැනං ඔය ඇමොත්තුමත් ජිහිල්ල නිරධාරී ජීල සංගීත සන්දර්සන යල බාල් නටල කාලබීල එනවා. ඒ ඒන බියදමෙන් අඩු තරමේ එක සිගර හැයක් රප පුළුවන් විදේ ව අංකි සමික ේන්. ම්රු නීති පිඳ තමන් කැමති වාාවෙන් ඔවුන්ට පිහර ාන්න පුලන්දිර පොලිපොත්්ි කරද ඒකවත් කරන්නේ නෑ එම එක කියන්නේ අපි මේ කියන්න වෙනම වාකත් නෙමෙයි මේ රටවිරුව රට විරුවෝ රට විරුව කියලා කිව්වට ඔබ දැන් දැක්කා ඒ ජෙඩා වල දුක්විඳන අපේම ශ්‍රමිකයක්ගේ කටහඬ ඔවගේ ඇත තත්වය තමයි කියන්න එක කේදවාචකය ඇතරු ඒය කේදවාචකයට උත්තර නැතුව අපිට තවත් දසමයක්කත් මේපු බොරු කතාවලින් ඉදිරිට යන්න බෑ. ද විශේෂෙන් අපි සංවිධානයක්හැරියට ඇත්තනම ගත්තොත් අපේ රට ඇතුළේ අපිට ගෘතය සමිති තියෙනවා වැඩ කරන ජනත වෙනුවෙන් කතා කරන. ගොමවි සංවිධාන යවා ගොියන් වෙනුවෙන් කතා කරන. ශිෂ්‍ය සංවිධාන තින ශිෂයෙන් වෙනුවෙන් කතා කරන. නමුත් නෑ හම ලක්ෂ දහටක් වෙනුවෙන් කතා කරන සටන් කරන සංවිධානයක්. ඒේක සාතම ඇත අප සංවිධානය ප තිරණයෙරේ. ිදශා ප්‍රශ් ඔුන් ංකව ුව දශව හම් කරන අප ටේ ජනතාවර කොටසක්. ඔවුට ලාං කියයනන් නතාවතිය නය ඔවුන් වෙනුවෙන් සටන්වදින සංවිධානයක් හට අපි ඉදිරයේ දී. මීට වඩා එහා ක්‍රියාමාර වලින් රජයට රටට විදේශවිනිමයගේන මේ සම්පත ආරක්ෂා කරන්නේ කියෙන බලකිරීම කරන සටන් වට බහිනවා. ලංකාවේ ඔවන් ොහිටියත් ඔවුන්ගේ ලාංකීය, අන්‍යතාවය වෙනුවෙන් අපි ඔවන් වෙනුවෙන් සරට මදිනු.